අපිට තියෙන බරපතල ගැටලුවක් තමයි රටේ රාජ්‍යාංශෙත් පෞද්ගලිකාංශෙත් සෑම තැනම ඔඩුතුවාගෙන ගිහිල්ලා තිබෙන වංචාව, දූෂණය, අල්ලස, කොමිස් ගැනිල්ල. ඒ නිසා අපි ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමේ නීතියක් සම්පාදනය කරා, දූෂණ විරෝධී පනත. අපේ කලාපයේ තිබෙන ඉතාමත්ම උසස් මට්ටමේ ප්‍රතිපත්ති ඇතුළත් කරපු පනතක් විදිහට එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ගැලපෙන පරිදි 100%ක්ම අපේ පනත ඉදිරිපත් කරලා සම්මත කරලා තිබෙනවා. අපේ රටේ ඉතාමත් විවේචනයට ලක්වෙච්ච නීතියක් වන වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය. ඒ නීතිය අපේ රටේ නාමිකව තමයි පැවතුනේ. මේ සම්බන්ධව අධීක්ෂණය කිරීමේ බලය නිසි ලෙස පනත මගින් හඳුන්වා දීලා තිබුණේ නැහැ. මේ ලබා නොදුන්නත් ඉතාම සුළු දඩයක්, රුපියල් 1000ක් වගේ දඩයක් තමයි දීලා තිබුණේ. මේ පිළිබඳව පසුවිපරමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉතාමත් කලාතුරකින් යම් යම් දේශපාලන අවශ්‍යතාවයන් මත අපි දැකලා තියෙනවා. එක්කෙනෙකුට දෙන්නෙක්ව හිර කරන්න ඕන වුණාම මේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා මිසක් පොදුවේ ක්‍රියාත්මක කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වත්කම් බැරකම් ප්‍රකාශ භාර දිය යුත්තේ අල්ලස් කොමිෂන් සභාවට. ඒ වගේම අල්ලස් කොමිෂන් සභාවට බල දීලා තියෙනවා මෙම වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිරන්තරයෙන්ම අධීක්ෂණයට ලක් කරන්න. ඒ අධීක්ෂණයට ලක් කරලා කුමන හෝ තොරතුරක් පිළිබඳව සැකයක් තියෙනවා නම්, යම් වරදක් තියෙනවා නම්, පැමිණිල්ලක් ඇතුව හෝ නැතුව ඒ පිළිබඳව ඒ තැනැත්තට විරුද්ධව විමර්ශන ආරම්භ කරන්න නඩු පවරන්න බලය දීලා තියෙනවා.